විරාමෙන් පසු අපි නැවතත් සජීවීව බලයේ දේශපාලන සම්බන්ධය සමග එකතු වන හේෂා විතාන ගිහිතපු මන්ත්‍රීතුමාට අවස්ථාවක් තිබෙනවා. වගේම ඔබතුමාටම දුරකථන මතුමක් තිබෙනවා. රමේෂ් චමිල මහත්මයා නිගම විශ්වයට සම්බන්ධ වෙන අපිට සමග ඔබතුමා ප්‍රශ්න යොමු කරන්න ආයුබෝවන්. සුබ සන්ධ්‍යාවක්. ආයුබෝවන් මහත්තයා. ඔව්. මගේ පළවෙනි ප්‍රශ්නේ තමයි පෞගේ දවසක මෛත්‍රීපාල හිටපු ජනාධිපතිතුමා වේදිකාවක තියෙනවා දිනපලස් දෙකට ඉස්සෙල්ලා මේ ඔබතුමාගේ නායකයාට සජිත් මහත්තයාට අගමැතිකම බාර ගන්න කියලා ඉවර වෙලා ඒක කිව්වා. ඒ කිව්වම නමුත් රනිල් වික්‍රමසිංහ මහත්තයාත් එක්ක හැප්පෙන්න බැරි හින්දා මට බෑ කියලා ඉවරලා කිව්වා කියලා. එහෙම එච්චර මේ තමන්ගේ හිටපුේ නායකයාත් එක්ක හැප්පෙන්න බැරි පුද්ගලෙ රටක පාලනේ බාර අරගෙන රටක් පාලනය කරන්නේ කොහොමද? නැත්නම් ජාතිපත් එක්ක දඬුරි කරන්නේ එහෙම කොහොමද කියලා ඉවරලා මම දැනගන්න කැමතියි. මගේ පළවෙනි ප්‍රශ්නේ ඒක. දෙවෙනි ප්‍රශ්නේ තමයි සජිත්‍රමාත්‍යගේ සංස්කෘතික අරමුදලෙන් වාර්තාවක් ඇවිල්ලා තියෙනවා. අද අපි දැක්කා ඒක ප්‍රවෘත්ති වලින් බිලියන 11ක් වංචා කෙරුවා කියලා. ඒක මේ ඡන්දේ දවස් වල මේ ලෑස්ති කරලා ඒක මේ කර්ලියන අරගෙන තියෙන්නේ ඔබතුමාගේ නායකයව අපහසුතාවයට පත් කරන්නද නැත්නම් ඡන්දේ ඉලක්ක කරගෙනමද කියලා පැහැදිලි ප්‍රශ්න දෙක පැහැදිලි. ඔබතුමාගේ බොහොම ස්තුතියි සම්බන්ධ වීම ගැන. අපි මේ පිළිතුර සායතුමාගේ අවස්ථාව ලබා ගන්න කලින් වෙලා බලාගෙන ඉමු. නව ලයිෆ් බෝයි කහ ලයිෆ් බෝයි කොහොමද? හොඳයි, ඔබතුමාගේ අවස්ථා ප්‍රශ්න දෙක පැහැදිලිනේ. මුල්ම ප්‍රශ්නය මේ ඇයි අර දින 52 කාරණාව. රමේෂ් මහත්තයා, ඔබතුමාගේ ප්‍රශ්න දෙකටම බොහොම ස්තුතිවන්ත වෙනවා. මම හිතන්නේ හොඳ ප්‍රශ්න දෙකක්. දින 52ට පෙර මෛත්‍රීපාල සිරිසේන මහත්මයා එවැනි ප්‍රකාශයක් සජිත් ප්‍රේමදාස මහත්මයාට කරා නම්, එතුමායි ප්‍රකාශයක් කරා නම් මේ වගේ වෙලාවක එතුමායි ප්‍රකාශය කරන්නේ ඇයි කියන එක රටේ ජනතාව තේරුම් ගන්න. මේ ඇවිල්ලා මේ රටේ හිටපු ජනාධිපතිවරයා අපේ ගංගොල් නම් ඔය වගේවට කියන්නේ චීත්ත කියලා. කියනේවා ආපහු පස්සේ කියනේවට කියන්නේ චීත්ත කියලා. ඉතින් මම දන්නේ රටේ ජනාධිපති කෙනෙක් චීත්තයක් අඳගන්නේ හොඳද කියලා. එතුමායි මේ කරන්න බැරි මූණ දෙන්න බැරි කම නෙවෙයි. එතුමා කිව්වා මට 65 වතාවනේ අග්‍රාමාත්‍ය ධූරේ බාර ගන්න කියලා ආරාධනා කරා. මම පක්ෂයේ නායකයාට දෙන ගෞරවය රකින්න මම එතෙන්ට ගියේ නැහැ. මම කවදා හරි ජනතා බලයෙන් මේ රටේ බලයට පත් වෙනවා කියන කාරණාව එතුමා පැහැදිලි කරා. ඒකට ඒ උත්තරේ දෙන ගමන් ඊළඟට බිලියන 11ක් ගැන මම මේ රටේ ජනතාවට කියනවා. සජිත් ප්‍රේමදාස මහත්තුමා බිලියන 11ක් වියදම් කරේ මේ රටේ දහම් අධ්‍යාපනය නැගසිටුවන්න. මේ රටේ ගස් යට ඉගෙනගත්ත දහම් පාසල් දරුවන්ට අද සිසුදම් සෙවන ශාලාවල් මේ රටේ සෑම විහාරස්ථානයකම දුප්පත් පන්සල් වලට ලබා දීමට එතුමා කටයුතු කරා. අද වර්තමාන ආණ්ඩුව එතුමාගේ ගිනිපු වැඩසටහන ඉතුරු ටික දැන් අපේ මගේ ආසනේ 19ක් මේ රත්පු දිස්ත්‍රික්කේ මම ඇදිහත් වෙලා ඒ අවශ්‍ය වටපිටාව හදලා දුන්නා. ඒ වගේ වහලේ මට්ටමට ඇවිල්ලා කපරාදු කරගන්න ඉතුරු සල්ලි දෙන්න කොන්ත්‍රාත්කරුවන්ට මුදල් ගෙවන්න. ඉතින් මම හිතනවා මේ ඇවිල්ලා දේශපාලන දඩේමක් නේ. මේක එක්සත් ජාතික පක්ෂයෙන් මතු කරනවා නම් එක්සත් ජාති පක්ෂයට මේ රටේ ජනතාව ඉතුරු වෙලා ඉන්නෝ නම් කවුරු හරි ඡන්ද දෙන්නේ ඒ ජනතාව ඒ අවශ්‍ය තීන්දුව ලබා දෙයි. මොකද දේශපාලන ව්‍යාපාරයක ප්‍රතිවාදින් එක්කනේ තියෙන්නේ යම්කි. දැන් අපිට මෙතන ඇවිල්ලි වෙලා අපේ සීබි රත්නායක මහත්මයාගේ කඳ උරේ තියෙන ගැටලුවට අපි නැත්නම් එතන තියෙන ගැටලුව මෙතුමාට යොමු කරන එක තමයි අපේ වගකීම වෙන්නේ. එතුමාලා උත්තරයක් දෙන්න. එතුමාලා අපෙන් අහනෝ විපක්ෂයේ ඔබ මොකද කියන්නේ? දැන් මේක ඇවිල්ලා අපේ මව්පක්ෂය අපි අදටත් ජරු කරන පක්ෂය අපේ නායකතුමාට රනිල් වික්‍රමසිංහතුමාට ඒ ගරුත්වය අපි හැමදාම තියෙනවා. හැබැයි අද මේ කල්ලියක් විසින් ඩීල් කාරයෝ ටිකක් විසින් මේ සජිත් ප්‍රේමදාසතුමාටම ගහනවා. මම දන්නේ එක දවසකවත් අඩුම තරමේ පොදු ජන පෙරමුණ ගැන වචනයක් අක්කේ නිසා මේ රටේ ජනතාව මොකටද දෙන්නේ මේ දිලන් පෙර මන්ත්‍රීතුමා මේ ඔය සංස්කෘතික අරමුදේ වාර්තාව මේ මොහොතේ එන්නේ? මේක දේශපාලන මැතිවරණ ඉලක්ක කරගත්ත මේ සිද්ධියක්ද? මේ පිළිබඳව මීට පෙරත් පාර්ලිමේන්තුවේ යම් යම් ආකාරයේ වාද විවාද සිද්ධ වුණා. එතකොට මේකට කොමිෂන් සභාවක් පත් කරා. ඒ කොමිෂන් සභාවේ වාර්තාව ඉදිරි දක්වලා තියෙනවා. ඒතර මේ කොමිෂන් සභාවේ වාර්තාවේ තියෙන කාරණා අධිකරණයට දැම්මයින් පස්සේ අධිකරණයේ තීන්දුවක් ගනී. මෙතුමා කියන විදිහට ඒ දහම් පාසල් වලට හරි මොකක්ද දුන්න එක දුන්න ක්‍රමය හරිද වැරදිද කියලා මෙතුමා කියන්නේ දේශපාලන දඩේමක් කියන එක. දේශපාලන දඩේමක් වෙන්නේ කොහොමද? දැන් මගේ මේ අතරේ පිළිතුරු දෙන්න සමා. දේශපාලන දඩේමක් වෙන්න විදිහක් නැහැ නේ. මොකද හේතුව මේ පිළිබඳව පාර්ලිමේන්තුවේ මේ අපි අවසාන පාර්ලිමේන්තුවේ විවිධ මන්ත්‍රීවරු මේ පිළිබඳව කතා කරා. ඒ කියන්නේ සංස්කෘතික අරමුදලෙන් මුදල් අරගෙන තියනවා කියලා ආයතන විදිහට.
ඔබතුමාට පුළුවන් මේ මේ නැවත අවස්ථාවල දෙන්නේ නැහැ ඒකයි. ඔය කරන්නාට දැන් ඔබතුමා කීප එකක් අමුවෙන්ම මේ මේ අහුවෙන මේ රටේ දැන් ඔය සදිප්පෙන් තමයි ඔබතුමාගේ කාරණා මතුවේනේ පහුගිය ජනාධිපති වුණ වෙලාවනේ. දැන් ඊට මාස ගානකට ඉස්සෙල්ලා ඔබතුමාලා පොත් ලිව්වේ. දැන් top 10 එකේ එක අරගෙන විමර්ශනය කරන්න බෑ. මේ මේ රටේ අහිංසක දහම් පාසල් දරුවන්ට දහම් පාසල් ඔබතුමාට කාලෙ. නෑ හේෂ මං කිව්වේ පරණ පාර්ලිමේන්තුව. ඒතකොට පරණ පාර්ලිමේන්තුව මං කිව්වේ පරණ පාර්ලිමේන්තුව තිබුණා ජනාධිපතිරින් පස්සේ. ඔව්. ජනාධිපතිතුමනි නොවැම්බර් 16 මාතු දක්වා පාර්ලිමේන්තුව ආවනේ. ඒතර ඒ මාස තුන ඇතුළතදී වරක් නෙවෙයි දෙවරක් නෙවෙයි තුන් වරක් නෙවෙයි කීප වතාවක්ම සංස්කෘතික අරමුදලෙන් මේ 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 විදිහට මුදල් භාවිතා කරන අයිතිය දෙකන මතු වුණා. ඒක මාධ්‍ය වලත් ගියා. එතකොට ඒක ඒකට අගමැතිතුමා කොමිෂන් සභාව පත් කරා. ඒ කොමිෂනේ වාර්තාව දෙලි දක්වනා ඒ කොමිෂමේ තියෙන දේවල් තමයි අද එළියට ආවේ. ඒකේ සභාපති වුණේ මේ හිටපු මහජන විශ්වවිද්‍යාලවලේ. මේක පිළිබඳ උසාවියට ගිහිල්ලා කවුද හරි කවුද වැරදි කියලා උසාවියට තීන්දුව ගන්න. හරි දැන් ඔබේ අවස්ථාව. ඔව්. ඔව් චමුදිත මේකයි කියන්න තියෙන්නේ මම මන් දන්නේ නැහැ මේ රටේ ජනතාවට මේක තේරෙනවා අපි කිව්වත් නැතත් ඇත්ත මොකද්ද කියන එක දිනු දැන් සජිත් ප්‍රේමදාස මැතිතුමා මේ සල්ලි තමන්ගේ පෞද්ගලික සුඛ වීරණයට ගත්තේ නැහැ කියන මේ රටේ කවුරුද දන්නෝනේ කාරණාව පැහැදිලිනේ එතුමා මේ මුදල් වලින් මොනවද කරේ කියන ඒවා A to Z කියන්න පුළුවන් ඒ අවශ්‍ය ලිපි ලේඛන තියෙනවා එතුමා ඒ අවශ්‍ය තැන්වලදී ප්‍රකාශ කරලා තියෙනවා එතුමාගෙන් වැරද්දක් වුණාද නැද්ද කියන කාරණාව අධිකරණට යන එකේ කිසි ගැටලුවක් නැහැ එතුමා යම් තැනකදී කිව්වා මම මේකේ විරුද්ධ වැරදිකාරයෙක් කරනවා මම ඒ ඕනතරුට යටත් වෙන්න කැමතියි කියලා. එහෙනම් ඒකේක දැන් මම අහනවා දැන් මේ දවස්වල ඔය වார்த்தාව දෙන්න පුළුවන් නම් ඔය තියෙන කඩිමුඩියම මා බැංකුව හොරවලනක සති දෙකේ. කොරෝනා ඉන්නේ මාර්තු මාසෙනේ. මෙතුමල්ලා ජනාධිපතිවරණේ ජයග්‍රහණය කරා නොවැම්බර් 16. එහෙනම් අපි අහනවා මේ මාස 3 ඇතුළත ඔය කියපු හොරු මේ හොරු කියන පාර්ශ්වය අපිනේ. අපි හොරු කියන පාර්ශ්වය. දැන් හොරු කියනවා ඇයි ඔබතුමාලා අඩුම ගන්න ප්‍රවේශයක් ගත්තේ? අර මහ බැංකුවේ සති දෙකේ සති දෙකෙන් අලුන නෑ බාධා කරන්න නෑ බාධා කරන්න පුළුවන් වෙලා වෙලා තියෙන්නේ මේ සම්බන්ධ නෑ මේ බාධා නෑ මේ බාධාවක් නෙවෙයි මේ බාධා මේ මේ කාර්ය සම්බන්ධයේ මහ බැංකුවේ දෙවැනි විත්තිකරු හරි බලවෙන විත්තිකරු අපි මුල් ලංකාවම දන්නවනේ දෙවැනි විත්තිකරු ඉන්ටර්පෝල් එක අල්ලන්න ගියාම එහෙම නෙයක් නෑ බලකොට ඒක නම් වෙනස් කරලානේ ඔය ඒක තමයි මම කියන්නේ මම දැන් ආපහු වරන්තුවක් යන්න ඕනේ වරන්තුවක් ගන්න අලුත් නමට නැ මට ඒ නම් වෙනස් කිරීම හරහාම් පේනවා හොරන් කරලා කියලා නෑ ඩිලන් අමතුමා මට පේන්නේත් ඔබ කිව්ව එකම තමයි මේ මාස 8ට කාලෙකට මහ බැංකු ගනුදෙනුව සම්බන්ධව ඔබතුමාගේ විමර්ශනය උනේ ඔය අල්ජුන් මහේන්ද්‍රන් කියන මේ ඔය දෙවෙනි විත්තිකරුව නම් වෙනස් කරගත්ත එක විතරයි තමයි වෙන කිසිම දෙයක් උනේ නෑ ඔක ගැන නෑ ඒක යා අල්ලන්නේ ඉන්ටර්පෝල් එකට කිව්වම ඉන්ටර්පෝල් එක හෙව්වේ ඉන්ටර්පෝල් එක හෙව්වේ මහේන්ද්‍රන් වහන්සේ මයිනගේ නෑ බලනකොට මේක දැන් මෙයා හර්ජාන් ඇලෙක්සැන්ඩර් ඔව් ඊළඟට පාස්කු ප්‍රහාරය ගැන කිව්වා අපි අපි ඡන්දේ පරාද වෙන ප්‍රධාන හේතුවන්නේ තමයි පාස්කු ප්‍රහාරයට සම්බන්ධ සියලුම ඒ ඒ ඒ වගකීම් පැහැරව සියලුම දෙනාට චෝදනා පත්‍ර නිකුත් කළා කඩිනමින් අපි පියවර ගන්නකෝ දැන් අද මොකද්ද වෙලා තියෙන්නේ ඒ පරීක්ෂණ කරගෙන යනවානේ මම අද බලන්න රූපවාහිනිය වලේ ගත්තා නෑ අද ඒ චෝදනා වෙන පැත්තකට යන කරුවා මේ තුමා ඒ පරීක්ෂණ කරනකොට මේ ඔයගොල්ලෝ කැමතිවරු යනවානේ මේ උසාවිය යනවා අර අර අරලියගහ මන්දිරයේදී ඇතුලේ තියාගෙන කොමිටියක් තියාගෙන මෙයා ගන්න කියලා ඕඩර්ස් දුන්නා වගේ මේක කරන්නේ නෑනේ ඒ පරීක්ෂණ නෑ නෑ මෛත්‍රීපාලසිරිසේන මහත්මයා මේක වක් කියන්න ඕන කියලා. එතුමා මේ රටේ පොලිසිය භාර අමතිවරයා, ආරක්ෂක අමතිවරයා. හැබැයි අද කවුරුවත් ඉගෙන වචනයක් කෙලබිඳක් කියලානේ නැහැ. මොකද ඔබතුමාලගේ සම්දානේ මැතිවරණයකදී ජයග්‍රහණයක සඳහා ඒ රටේ මිනිස්සුන්ව අවුස්සන්න පුළුවන් කාරණ. ඊට පස්සේ තමයි ඒව සම්පූර්ණ වැහිලා යනවා. ඕන තරම් තියෙන දැන් මහ බැංකුව හොරු ගැන කතා කරේ අමු අමුවේ මහදවල් මහ බැංකුව හොරගම් කරපු මේ කණ්ඩායමට දෙන්න ඕනේ. දැන් අද ඔය කියපු කණ්ඩායම දැන් ඉන්න ඕනේ සමාජලාට. මම දකිනවා Facebook එකේ අපි මහ බැංකුව හොරු කියලා ප්‍රධාන චූදිත වෙලා ඉන්න කෙනාගේ හරි කාගේ හරි නමක් දැම්මම
දැන් අපිත් එක ගහ ගන්න නෝ පොදු ජන පෙරමුණේ කණ්ඩායම මේ අපිත් එක මේ ඔව් එහෙමද පිනන්නේ මේ ඔව් දැන් Facebook එකේ මොනවාරි කමෙන්ට් එකක් දැම්ම ආරක්ෂක වෙන ඔබතුමාල පිනන් කියන්නේ පිනන් කියන්නේ පළවෙනි උතුර රණවීර සිංහ දෙවෙනි උතුර මම හිතා ඒ හින්දා මම හිතන්නේ මේක එහෙම වෙන්න හොඳ නැහැ අත්තට වෙන යන්න කියලා ඔක්කොම කියන අන්තිමේදී කොහොමද අන්තිමේදී ඒක වෙන්නේ ඊළඟ මම ආනවා අද ගරු අමතුමා මම මේ මේ මේක මේ චෝදනාවත් අපහාසයක් නෙමෙයි අපේ අතිගරු ජනාධිපති මහින්ද රාජපක්ෂ තුමාගේ උපංගේ තියෙන මැදමුළු. ඔබතුමා දකින්න ඇති මේක මට දැන් මේ මැසේජ් එන ගොඩක්. අද පෙන්නනවා පෞද්ගලික නාලිකාව මම නාලිකාව කියන්නේ හොඳ නැහැ. මැදමුළනේ වතුර නැතුව බොන්න වතුර නැතුව සනීපාරක්ෂක කටයුතු සඳහා වතුර නැතුව බැරල් වලින් අර මොනවද විල් බැරල් එකෙන් වතුර ආදින ගම්මානයක්. එතකොට මේ රටේ අපි සම්වර්ධනය ගැන කතා කරනවා. අපි මේ රටේ ආසියාවේ ආශ්චර්ය කරන්න කතා කරා. අපේ හිටපු ජනාධිපතිතුමාගේ ගම්මන මේක මම මේ කියන කතාව ඔබතුමා බලන්න ඔබතුමාටත් එහෙම ගාව දැන් වොයිස් කට් වීඩියෝ කට් එකක් තියෙනවා එතකොට අපි මේ සංවර්ධනය කියලා මුවාවලා මේ රටේ ජනතාවට සැබෑ සංවර්ධනයක් ගෙනවනවා අතිගරු ජනාධිපතිතුමාගේ ගේවට ඉන්න මිනිතුන්ට වතුර ටික දෙන්න බෑ කුරුණෑගල මිනිසුන්ට වතුර කොහොමද දෙන්නේ නැහනේ ඒක දෙන්න අමාරුයිනේ අර පුතා කීපක ඇත්ත වෙනෝනේ ඉතින් මම මේ කියන්නේ මේ රටේ දේශපාලනය තුළ අපි දැනගන්න ඕන ජනතාව විදියට අපි සම්මේධී වෙලා එක කාරණයක් මත චමුදිත දේශපාලන තීන්දුව ගැනීම තුළ අපි බලාපොරොත්තු වෙන නායකවපත් වෙන්නේ නැහැ මේ පාර්ලිමේන්තුව ඔබතුමාලා කවුරු හරි හිතනවා නම් තුනෙන් දෙකක් අපිට ගන්න පුළුවන් අපිට 113ක් හදන්න පුළුවන් මේ පාර්ලිමේන්තුව මම ආධුනික මන්ත්‍රීවරයෙක් විදිහට කියනවා මේකේ මේ අපි තමයි ආණ්ඩු පක්ෂය කියලා අත් දෙක උස්සගෙන ඉන්න කාටවත් පුළුවන් වෙන පාර්ලිමේන්තුවක් නෙමෙයි කොරෝනා හමුවේ මේ පාර්ලිමේන්තුව දැන් අක්‍රීය වෙලා තිබිලා මේ පාර්ලිමේන්තුව සක්‍රීය වෙච්ච දවස් තමුදිට මේ රටේ තියෙන ආර්ථික තත්ත්වය කිව්වට පස්සේ කාගෙත් කන් වල ඇඟිලි ගහ ගන්නවා ඇස් දෙක පියා ගන්නවා අන්නේ උත්තරේ හොයන්න හොඳ සංවාදශීලී මේ ගැන අවබෝධයෙන් කටයුතු කරන රටට ආදරය කරන මිනිස්සු ටිකක් ආවොත් මේ රට ඉස්සරහට යයි මොකද දැන් මේ වර්තමානයේ ඔබතුමාලා මේ ප්‍රශ්නෙට උත්තර හොයනෝනේ දැන් ඔබතුමාලා මේ දවස්වල රටේ ජාතික ආදායම වගේ දෙගුණයක් හිඟ තියලා තමයි මේ මම මේ කියන්නේ අප්‍රේල් මාසේ තොරතුරු ටික අරගෙන බිලියන 61යි ඔබතුමාලාගේ රාජ්‍ය ආදායම වියදම් බිලියන 180 ගණක් ගිහින් තියෙනවා ඒතර මේ හිදසක් පිරව ගන්න සාමාන්‍ය වෙනදන් අපි ණය ගත්ත කියනවා දැන් මේ දවස්වල ණය ගන්නත් බෑ තොර ඔබතුමාලා මේ වෙනකොට කරලා තියෙන එකම විකල්පය අපි දැක්කා මාබැංකුවේ නියෝජ්‍ය අධිපතිතුමා කියනවා මුදල් අච්චු ගන්න. මුදල් අච්චු ගැහිීමේ තුල නිර්මාණ වෙන මේ රටේ උද්දමනී ඉහළ ගිහිල්ලා රට උත්තර දෙන්න බැරි තැනකට එනවා. දැන් ඒක නම් මේ සතුරු වෙනව නෙවෙයි විපක්ෂ විදියට. මම ඉවර කරනවා. මම බාධා කරනවා. හැබැයි ඒ ඒ කාරණේ හේතු කොටගෙනම මිනිස් ජීවිත ටික බේරගත්ත එක ඔබ අනුමත කරන්නේ නැද්ද? මේකේ එතකොට රට වැහුවේ අපි රට වැහුවේ රටේ ආර්ථිකය ගන්න වෙන ලෝකේ අනිත් රටවල රට ඇරියා. රට ඇරලා දවසකට ලක්ෂයක් කර මැරුණා. ලක්ෂයක් මැරුණා. මේක එහෙම මැරෙන්න ඕන කියලා දෝයා කියන්නේ. නෑ නෑ රජයේ වගකීම මිනිස්සුන්ට ආරක්ෂකගෙන රජයේ හරියට ලෝකේ ධනවත් රට ලෝකේ ධනවත් රටවල් අපේ ලෝකේ ධනවත් රටවල් ලෝකේ ධනවත් රටවල් වල ලක්ෂයක් මැරුණා. ඉතාලි ඇමරිකාව මැරුණේ කොහොමද කියලා. ඔබතුමා සරල සරල සුන්දර කාරණාවනේ. අපිට නෑ මම ඒකනේ පැහැදිලි කරලා කිව්වේ සංචාරක ව්‍යාපාරය නෑ අපිට මේ මේ ව්‍යාපාරවල නැතු වෙනකොට යම් ගිරවීමක් තියෙනවා මගේ ප්‍රශ්නේ සම්පූර්ණ අහගෙන හිටියේ නැතුව කියන්නේ මම කියන්න දුන්නේ නෑ මට දැන් ඔබතුමා මම මේ කියාගෙන ආවේ 180 වක් ගියාම ඒතොර බිලියන 120ක් නැත්තම් කෝටි 12000ක විශාල මුදලක් ඔබතුමාලට හොයා ගන්න වෙනවා අපි 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 නෙමෙයි නියෝජ්‍ය අධිපතිතුමා කියන මුදල් අච්චු ගැව කියලා. එතකොට මේ මුදල් අච්චු ගාලි වෙලා ඔබතුමාලා කරේ ඔය සුභසාධන ක්‍රියාවලියට යෙදීම නම් අපිට ප්‍රශ්නයක් නැහැ. ඒක සතුටු වෙනවා. ඒක කළ යුතුයි. ඒක තමයි සජිපේනදමතුමා කියන්නේ 20000ක් දෙන්න ඕනේ. මං ආවේ ඔබතුමාලා පැමිණි කරලා 20000ක් ඉල්ලන්නේ. කඩි මුඩියේ මේ වෙලාවට බණ්ඩාර පැමිණි කරලා 20000ක් කියන එක මහා විරුවක් නේ. මාර්ග සංවර්ධන කටයුතු. වෙන වෙන සංවර්ධන ව්‍යාපෘති. අර ආදිත්‍යයේ වැලි පුරවන ව්‍යාපෘති මේව අත්‍යවශ්‍ය ව්‍යාපෘද්ධ කරුව එමුතුමා පාරවලුගේ අවශ්‍ය අවශ්‍යතාවය තියෙනවනේ තියෙනවා මේ රටේ තියෙන தත්ත්වය රටේ ආර්ථිකය ඔයගොල්ලෝ බලලා තියෙන වෙලාව ගම්පෙරළි අරක මේක කියලා ගැව්වා ගම්පෙරළි අරක මේක කියලා ඔයා කියන්නේ ඔයා කියන්නේ මම කියන්නේ පාර්ලිමේන්තුව සක්‍රිය වගේ අවුරුද්දකට පාරවල් හදන්න ඕනෙත් නැහැ පාසල් රින්න ඕනෙත් නැහැ ඔක්කොම වහන්න නෑනේ අනේ දිලාමතු මං කියන තේරුම් ගන්නකො පාර්ලිමේන්තුව සක්‍රිය වෙනකන් මොකද මේ තියෙන හදිස්සිය මේ මාසෙ දෙකට පාරවල් හදන්න මිනිසුන්ට යන්න බැරුව බඩ ගන්නවද මේක කෙරෙන්න ඕන තමයි රටේ සල්ලි අච්චු ගහලා පාරවල් හදන්න අඬ කොන්නේ නේ ඒක මාගම්කුවත් අඩුගානේ ඔයා කවුද ඔයා අඩුගානේ රෝෂි රෝෂි වගේ කුවක වෙන්න එපා
යම් අවබෝධයක් මම අහන්නේ එහෙම කඩා වැටීමකට ආර්ථිකය මතුනම ඔබතුමත් ඒක කොටස්කාරය ඔබතුමත් කොටස්කාරයෙන් මාත් වග කියන්න අපි කියන්නේ ඒ සම්බර්ධන ගේන්න ඕන ආණ්ඩුව දිනන්නේ ඔබද අපිද කියන එක ඔබතුමාල හිතාගෙන ඉන්නවා ආණ්ඩුව දිනන කියලා අපි කියනවා අපි දිනනවා කියලා මොකද 2015 ජනවාරියට වෙන්නේ ඔබතුමාල පරාද වෙයි කියලා ඔබතුමාල හිතුවේ නැහැ අපි දිනනවා කියලා අපිට ලොකු විශ්වාසයක් තිබෙන්නේ හැබැයි අපි ඒ ජයග්‍රහණය කරා මේ මැතිවරණේ මම කියන්නේ පාර්ලිමේන්තුවක් පත් වුණාට පස්සේ සම්බන්ධක ක්‍රියා විද්‍යාවේ ගැටුවක් නැහැ හැබැයි අද අපි දැන් කතා කරනකොට අපි අමුතුම ඇමරිකාවේ එදා බජට් එකට එකතු කරගත්ත දේ අපි අපි කතා කරන්නේ ඇයි චේන්ජින් ශ්‍රී ලංකා කියලා බිලියන 450ක් දාගෙන තියලා ගේ කෙරුම් බලපෑමක් තුනේ නැහැ කියලාද ඔයා කියන්නේ ඒ ඒ වගේ බලපෑම් ටිකක් තියෙනවා ඩයස්පෝරාවත් එක්ක ආපුවම ඒ ඒක මම කියන්නේ මේ මේ කාරණේදී අපි එකක් වහලා එකක් කතා කරන්න ඕනේ දැන් පාරවල් ගැන සංවර්ධනය ගැන කතා කරනවා අපිට ඉස්සර අපි ගමේ මිනිසුනේ අපි ගමේ මිනිසුනේ ඔව් දැන් මේ හේෂාන් මන්තුමා ඔබතුමා හිටියා ප්‍රාදේශ සභාවේ ගමේ ඉල්ලන ඉස්සල ඉල්ලුවේ මොකක්වත් නෙවෙයිනේ පාර තාර දාලා දෙන්න නැත්තම් පාර මේක දැන් කාපට් කියලා වචන ඔබතුමා ඔබතුමා කියනවා මම අකමැති වගේ වෙන්නේ පාර හදන්න ඕනේ දෙයියනේ පාර හදන්න පාර්ලිමේන්තුව අක්‍රිය වෙලා තියෙන සල්ලි නැතුව රට පාර්ලිමේන්තුව වෙලා වුණාට පාර හදන්න ආණ්ඩුක්‍රම විභාගයෙන් CI එක දරන එක CI ආ කියන වගන්ති යටතේ ජනාධිපතිවරයාගේ බලය තියෙනවා නෑ නෑ ඒක සල්ලි නැතුව කොහොමද ඒක කරන්නේ සල්ලි හොයාගන්න සෝස් එකක් හොයාගෙන උනේ කරන්නේ මම සල්ලි ගන්න එක ඒ තමයි ඒක ගන්න බලන්න පුළුවන් මම ඊළඟේ තමයි ගරුණ්ඩි කියන වෙලාවම තියෙනවා ගම්මිරිස් ගැන ඔබතුමා දැන් මේ මෙතුමා කිව්වා දැන් ගම්මිරිස් ගැන දයාගමගේ අමාත්‍යවරු මම නම කියලම කියන්නකෝ දයාගමගේ අමාත්‍යවරු අපේ හිටුව අමාත්‍යවරු ඔව් හරි එයාත් දෙන්න තුන් දෙනාම එකට හිටි චෝදනාවක් තිබ්බා මේ රටේ එතකොට ගම්මිරිස් තිබුණ 600යි ඔබතුමා දැන් ඔබතුමාගේ තියෙන යම් ප්‍රදේශයක් ගම්මිරිස් වලට මගේ ප්‍රදේශය සම්පූර්ණම ගම්මිරිස් ඉන්නේ එතකොට තිබුණ චෝදනාව ප්‍රතිඅපනයනය කරලා වියට්නාමයේ මේ ගම්මිරිස් එක්ක යවනවා කියනවා අපි අපනයනය කරනවා කියලා එතකොට ඒ වරද අපේ ආණ්ඩුවේ වුණා නම් මම අදටත් කියනවා දැන් ඔබතුමාට කල් නැත්තම් අනාගතයේ දින කාර්යය ඒ වගේ වැඩි කරමින් අපි ඒක ගියේ නැද්ද ඉහෙලෙන්නේ නැද්ද මම කියන්න බෑ මේ වැඩි බාධා වෙනවා ඒ නිසා බාධාවක් නැහැ මේ කාරණාව කියා ගන්න නැහැ තව මිනිත්තු තුනක් ඔව් ඒ ගම්මිරිස් ප්‍රතිඅපනයන ක්‍රියාවලිය වුණා නම් මම දන්නේ වුණාද කියලා ඔබතුමාලා ඒ වෙනුවෙන් නීතිමය කාරණා මැදිහත් වෙලා ඒක කළ යුතුයි අනුගමක විදියට ගම්මිරිස් මිල පස්සේ කොහමද ගම්මිරිස් රුපියල් 600 ඔය ඒක වුණා කියමුකෝ වුණා වුණා නෑ 600 කියන එක වුණා ඔව් බලුවත් කරුණා මාතු හිටියා හරි 600 වුණා ඒතර ඔබතුමාලා කිව්වා අපි ආපු ගම 600 නෙවෙයි 400යි නෑ 400 දැන් 400 දැන් 400 බෑ නෑ දැන් 400ට බෑ 550ට අඩු ගම්මිරිස් ගත්තන් රටේ ඉන්න අපේ ප්‍රදේශවල ජනතාව විතර අන් රයිට් මෙන්න ගෝඨාභය රාජපක්ෂ මහත්මයාගේ දර්ශනය අනුව ගම්මිරිස් මිලට ඇත්තම සාධාරණ කිතු කරා 1200ක් දෙනවා කොහොමද දැන් ඒකට තමයි මේ යන්නේ හැබැයි අද මොකද ගම්මිරිස් අමු කිලෝ එක ඉදා අපේ කාලේ 120යි දැන් 80යි ගම්මිරිස් අපේ කාලේ 550ට අඩුව වැස්සේ නැහැ අද 400කටත් දෙන්න බෑ 400ට දෙන්න බෑ එතකොට ගම්මිරිස් ගොවියාව කඩේ යවල තමයි ඔබතුමාලා ඉදාර වැටු මම කියනවා එහෙම ඔබතුමාලා කියනවා නම් අද ගම්මිරිස් මිල අඩු වෙන හේතුව එහෙමනම් එක්කෝ චමුදිත ඔය කියපු ඩීලර් අදක් තියෙනවා එන්න ගම්මිරිස් දැන් පතල් කම් කරුව ගැනත් අපි දැක්ක අධිකරු ජයපත්තුමා කියලා පොරොන්දු රාශියක් දෙනවා ඒ දවස්වල සම්ප්‍රදායික පතල් කම් කරුව වෙනුවෙන් තිබුණේ අර බලපත්‍රයක් ගන්න ගියාට පස්සේ රුපියල් 5000යි තියන්න ඕන නමුත් දැන් 25000ක් වෙලා තියෙනවා පතරකම් ඔබතුමා මම හිතන්නේ මෙච්චර මේ ගැන අවබෝධයක් නැතුවෙත් මම මේ කියන්නේ අපේ දිස්ත්‍රික්කයේ විදියට දැන් අර ගුණනක බාහු රජතුමාගේ මහු මණ්ඩපයේ කඩුදරේ අපේ නීතිච්ච මහත්තයෙක් විදියට ඩිලාන් පෙරේරා මහතුමා දීපු ඒ තර්කයට මම එකතු වෙන්නේ නැහැ මොකද සමාජය තුළ අපි දේශපාලනච්ච විදියට අපිට ඕනෑ තරම් ඔය නිදන් ආරන්න ගිහිල්ලා ඔය එක එක දේවල් දෙහි ගෙඩියක් කැපුව ගමන් අල්ලගත්ත පොලිසිය ගියා දැම්මා ආයි අප ගන්න වෙන්නේ හයිකෝට් එකේ අවසන් විනාඩිය ඒ ඒ ඒ තමයි ඒක තමයි අපි දැකලා තියෙන්නේ කවදාවත් පොලිසියෙන් අහුවෙලා ගෙදර ගිහිල්ලා සෝරි අනේ නෑ මම කියන්නේ පුරාවිද්‍යාවේ අපගෙන හයිකෝට් යන්න ඕනේ නෑ මහේස්ත්‍රාත්තුමා ඉල්ලනවා පුරාවිද්‍යාවේ පොඩි වර්තාවක් ඒ භූමිය
පුරාවිද්‍යා වුණ නැද්ද කියලා මාත් ඒක ඒක මට අපදෙන්නේ මේ සිද්ධියක් අහුවෙනකම් සිද්ධියක් අහුවෙච්ච ගමන් ගෙදරගේ අපදීලා අර ගෙදරයවලා උසාවියට එන්න කියන්නේ නැහැ නේ අද වෙනකම් අද වෙනකම් මේක දැන් මේක නගරාධිපති කුමා කියනෝනේ මමයි කැපුවේ කියලා මේ නගරාධිපතිවරයාට තාම අද වෙනකන් අධිකරණයේ ඔබතුමා නඩුවක් තියනවා කියලා අපි හිතා ගන්න බෑ මේ කරපු වරදට එතුමා මේනුව රිමාන්ඩ් බාරින්න ඕන රටේ ඉස්සර කරගන්න තියනවා හැබැයි එක නීතියක් නැහැ කියන එක කරුව ඇමතුමා අපි පිළිගන්න වෙනවා නගරාධිපතිතුමා අද නිදැල්ලේ ඉන්නවා නගරාධිපතිතුමා වීරෙක් වගේ කතා කරනවා අහිංසක මිනිහෙක් දෙහි ගෙඩිය කපලා වුණා කියලා පොලිසිය ගිහලා උසාවියට කරුණු වාර්තා කරාම ඔබතුමා කියන විදිහට අර පුරාවිද්‍යා රිපෝට් එක අවසන් කරලා දෙනවා තවත් 14 හැබැයි තමුදිට අපි කියන මේක UMP එක කාලේ වුණා අපේ ආණ්ඩුව කාලේ වුණා නම් අද ගෞරවණීය සාමින් වහන්සේලා මම දන්නවා ගොඩාක් මැදිහත් වෙනවා මම ඉල්ලීමක් කරනවා මේ රටේ සාමාන්‍ය පුරවැසියෙක් විදිහට මේ රටේ ගෞරවණීය සාමින් වහන්සේලා මේකට මැදිහත් වෙනවා මේ ඇවිල්ලා මේ රටේ ජාතික උරුමයන් විනාශ වෙන්නේ හොඳයි මේ උරුමයන් විනාශ වෙනකොට අග්‍රාමාත්‍යතුමා දීපු ප්‍රතිචාරය පිළිබඳ අපි නම් සතුටු වෙන්නේ නැහැ එතුමා මේ දවස්වල කියන දේවල් ගැන අපිට පොඩි ලැජ්ජාවකුත් තියෙනවා ඒක ජනාධිපති වරක් කියලා කියන මේක හොට් එක ඒක නෙවෙයි ඒ නිසා රජතුමා ඒ රජතුමාගේ ගාව අන්තපුරේ මුස්ලිම් කාන්තාව හිටියද වෙන කාන්තාව හිටියද වෙන දේවල් කරාද ඒ රජතුමා මොන ජරා වැඩේ කරාද මේ පුරාවිද්‍යා වටිනාකමක් තියෙන තැන මේව ආරක්ෂා කිරීමේ අපිට වගකීම තියෙන නිසා රටේ නීතිය රකීම රටේ එක නීතියක් යටතේ ඉඳීම රටේ ජනතාව බලාපොරොත්තු වෙන සැබෑ විනිවිදභාවය ඇති කිරීම හොඳයි මම අද එතනින් එහාට ගියොත් මම ඉතින් කැලෑ යුගයකට යන්න වෙනවා කියන එක අපි ස්තුතියි අපි නැවතත් විරාමයකට ආයතෝ තිබුණා විරාමයෙන් අනතුරු අපිට පුළුවන් දිලම් පෙරලා හිටව මන්ත්‍රතුමත් සමඟ සාකච්ඡා කරන්න අපි විරාමයක් අරගෙන යමු